තව කෙනෙකුට දෙන ඖෂධයක් අපි වෙන කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව භාවිතා කරනවා. මේ වගේ වෙලාවට විසඳුම් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව වෛද්‍යවරයා නිර්දේශ කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවක් සමහර වෙලාවට දරුවට ඉක්මනට හොඳ වෙන්න කියලා ඊට අමතරව වෛද්‍යවරයා නිර්දේශ කරන කාලයට වඩා වැඩි ප්‍රමාණයක් මේ ඖෂධය භාවිතා කරන අවස්ථාව විශේෂයෙන් පැරසිටමෝල් කියන ඖෂධය නැත්නම් අපි ඒ භාවිතා කරන ඖෂධයේ වැඩි ප්‍රමාණයක් ගත්තාම මේක අක්මාවට liver එකට හානි කරනවා ඒ නිසා අක්මාව විනාශ තත්ත්වයට පත් වෙනවා සමහර දරුවාගේ ජීවිතේ උනත් හානි වෙන්න පුළුවන් ඒ නිසා කිසිම අවස්ථාවක නිර්දේශිත ප්‍රමාණයට වඩා ඔබ හිතුමනාපේ පැරසිටමෝල් කියන ඖෂධයවත් භාවිතා කරන්න එපා සමහර වෙලාවට අපි ආහාර ගබඩා කරන දේවල් වල මේ විෂ ද්‍රව්‍ය ගබඩා කරලා තිබෙනවා මේ ලංකකදී සිදුවීමක් වාර්තා වුණා පොල් තෙල් දාන බෝතලයකට වගේ එකට දාලා තිබුණ ඇසිඩ් එකක් වැරදිලා දරුවගේ ඔළුවට දාලා තිබුණේ ඇසිඩ් එක මේක ඉතාමත් සෝචනීය තත්ත්වයක් අපි ගෙවල් වල ලස්සනට තබා ගන්න ඔහොම විසිතුරු පැල මේ විසිතුරු පැල අතර විශේෂයෙන්ම හබර්ල කාණ්ඩයට අයත් පැල තියෙනවා ඔබ දැකලා ඇති රත් හබර්ල වගේ අපි එක එක නම් වලින් කියන මේවා තියෙනවා මේවා ඔක්සලික් ඇසිඩ් කියන විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු. මේ නිසා මේක ආහාරයට ගත්තොත් ආහාර මාර්ගයට හානි සිද්ධ වෙනවා. මේක දරුවන්ට විෂ සහිතයි. සමහර වෙලාවට අපි කියන ඔය වාසනා ගහ කියලා කියන්නේ ඒක විෂ සහිත ගහක්. ඊට අමතරව ගෙදර තියෙන මදුරු කොයිල් බබාලා කෑවයි කියලා වාර්තා වෙනවා. තිනර් බිව්වයි කියලා. ඊට පස්සේ අපි ක්ලීන් කරන්න ගන්න සැනිටයිසර් වැරදීමකින් පාවිච්චි වෙන අවස්ථා වාර්තා වෙනවා. ඊට අමතරව තවත් වැදගත් දෙයක් තමයි බැටරි මේ බැටරි අපි කිසිම සැලකිල්ලකින් තොරව තැන් තැන් වල විසිකරන ගතියක් කුණු කූඩේට දාන ගතියක් ගලවල දාන ගතියක් තියෙනවා මේ බැටරි වල EM LED තඹ ඊට අමතරව තව විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා මේක සමහර වෙලාවට ගිල්ලලාට පස්සේ බඩ ඇතුළේදී පුපුරන්න පුළුවන් මේ නිසා ජීවිතේ හානි වෙන්න පුළුවන් එතකොට අපි දැනගන්න ඕනේ වැඩි විටිය හැටියට මේ දරුවන්ට ආරක්ෂාකාරී පරිසරයක් අපේ නිවස තුල බොඩ නැගන්න ඒක වැඩි හිටියන් වන දෙමෝපියන අපේ වගකීම අනපේක්ෂිතව සිද්ධ වෙන විෂවීම් වළක්ව ගන්න ඒකෙන් කියන්නේ අපිට 150ක්ම විෂවීම් අවම කරගන්න පුළුවන් දල වශයෙන් අපිට 80000ක් විතර වාර්තා වෙනව අවුරුද්දකට විෂවීම් කියන එක ඒකෙන් කියන්නේ අපිට 40000ක් 50000ක් විතර ප්‍රමාණයක් වළක්වා ගත හැකි ගෘහාශ්‍රිතව තියෙන විෂවීම් කියන එක වළක්ව ගන්න පුළුවන්කමක් තිබ්බොත්